අපි අද මේ පාඩමාරා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ turn down කියන phrasal verb එකේ තේරුම මොකද්ද? ඒක මොන අවස්ථාවලදීද අපි වාක්‍ය වල භාවිත කරන්නේ කියන එක තමයි අද මේ පාඩමාරා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි එන පාඩමට යමු. හරි. turn down කියන phrasal verb එකේ meaning එක තමයි යමක් ප්‍රතික්ෂේප කරනවා කියන එක. යමක් ප්‍රතික්ෂේප කරනවා කියන එක තමයි මේ turn down කියන phrasal verb එකේ meaning එක. මේකේ තවත් meaning එකක් තියෙනවා. ඒක අපි පාඩමේ ඊළඟට කතා කරමු. පළවෙනි meaning එක හැටියට බලමු. මේ turn down කියන phrasal verb එකේ meaning එක ප්‍රතික්ෂේප කරනවා කියන එක. යමක් ප්‍රතික්ෂේප කරනවා කියන එක. අපි බලමු මේ කොහොමද වාක්‍යවල භාවිතාලා තියෙන්නේ කියලා. Why did she turn down your invitation? ඇයි ඔබ sorry ඇයි ඇය ඔබගේ ආරාධනය ප්‍රතික්ෂේප කළේ? Why did she turn down your invitation? ඇයි ඇය ඔබගේ ආරාධනය ප්‍රතික්ෂේප කළේ? ତର ප්‍රතික්ෂේප කරනවා කියන එක තමයි මෙන්න මේ turn down කියන phrasal verb එකේ meaning එක වෙන්නේ. එතකොට මොකක් හරි ආරාධනයක් ප්‍රතික්ෂේප කරනවා, රැකියාවට දෙන අවස්ථාවක් ප්‍රතික්ෂේප කරනවා, යමක් ප්‍රතික්ෂේප කරනවා කියන meaning එක එනවා නම් එතනට ඔකටට පුළුවන් මේ turn down කියන phrasal verb එක භාවිත කරන්න. අපි බලමු මේකේ තවත් වාක්‍යයක්. I can't turn down the offer of a trip to Pasikuda. Pasikuda යන්න ට්‍රිප් එකකට මට අවස්ථාවක් ලැබිලා තිනා මට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. I can't turn down. I can't turn down කියලා කියන්නේ මට ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. එතන I can't turn down the offer of a trip to Pasikuda. Pasikuda යන්න ට්‍රිප් එකකට මට අවස්ථාවක් ලැබිලා තිනා ඒක මට ප්‍රතික්ෂේප කරන්න බෑ. අය බලමු මේකේ තවත් වාක්‍ය කීපයක්. It would be sheer lunacy to turn down such a good job offer. Hi. It would be sheer lunacy. Lunacy කියලා අපි උතන අදහස් කරන්නේ මෝඩකමක් කියන එක. සාමාන්‍යයෙන් lunacy කියන වචනේ තේරුම එන්නේ පිස්සුවක් කියලා කියන එක. ඒතර අපි සිංහලනුත් කියනවනේ උඩනම් පිස්සු ඒ රස්සාව අත්හරින්න කියලා. ඒතර මෙතන මේ turn down such a good job offer කියලා කියන්නේ එච්චර හොඳ රස්සාවක් ප්‍රතික්ෂේප කරන්න ඔහුට පිස්සු වෙන්න ඕනේ. It would be sheer lunacy. පිස්සුවක් වෙන්න ඕනි. ෂියර් ලුනසි කියලා. උතන ෂියර් කියන වචනේ තේරුම තමයි සබෑ කියලා කියන එක. සබෑ පිස්සුවක් වෙන්න ඕනි මේ මනුස්සයාට. එච්චර හොඳ රස්සාවක් ප්‍රතික්ෂේප කරන්න. It would be sheer lunacy to turn down such a good job offer. එතරම් හොඳ රස්සාවක් ප්‍රතික්ෂේප කරන්න පිස්සුවක් හොඳම පිස්සුවක් වෙන්න ඕනි. It would be sheer lunacy. It would be sheer lunacy කියන එක ඔකටට වෙන වාක්‍යල භාවිත කරන්න පුළුවන් ඔය ෆ්‍රේස් එක මතක තියාගත්ත ගමන් it would be sheer lunacy to play in such raining conditions. ඒ වගේ වැසිබර කාලගුණ තත්වයක සෙල්ලම් කිරීම හොඳම පිස්සුවක්. it would be sheer lunacy. sheer lunacy කියන එක හොඳම පිස්සුවක් කියන අර්ථයෙන් ඔකට භාවිත කරන්න පුළුවන්. අය බලමු මේකේ තවත් උදාහරණයක්. He relishes the challenge of doing jobs that others turn down. හරි. He relishes කියලා කියන්නේ ඔය relishes කියලා අපි භාවිත කරන්නේ විශේෂ කැමැත්තක් තියනවා කියලා කියන අවශ්‍ය වෙනකොට. ඒතර he relishes the challenge of doing jobs that others turn down. අනිත් අය ප්‍රතික්ෂේප කරන රස්සාවක් කිරීම සඳහා ඔහුගේ විශේෂ කැමැත්තක් තියෙනවා. He relishes the challenge. ඒ කියන්නේ ඒ වගේ අභියෝගයක් බාර ගන්න ඔහුට විශේෂ කැමැත්තක් Tina. He relishes the challenge of doing jobs that others turn down. Anithaya pratikshepa karana rassawan kirime abiyoge baraganna ohuta vishesha kamattak tiyena. Etara turn down kiyana menna me phrasal verb eke meaning eka thamai pratikshepa karanawa kiyana eka mataka thiyaganna. Ai balamu මෙන්න මේ turn down කියන phrasal verb එකේ ඊළඟ meaning එක ඒ තමයි යම අඩු කරනවා කියන එක. turn down කියන එකේ තවත් meaning එකක් තමයි අඩු කරනවා කියන එක. අතර phrasal verb turn down එක භාවිත කරලා තියෙන වෙලාවේ ප්‍රතික්ෂේප කරනවා කියන meaning එක එන්නත් පුළුවන්. ඒ වගේම තමයි අඩු කරනවා කියන meaning එක එන්නත් පුළුවන්. එන වාක්‍යයේ ඒක භාවිත කරලා තියෙන අවස්ථානුව තමයි කට්ටිය තේරුම් ගන්න ඕනි මේක ප්‍රතික්ෂේප කරනවාද නැත්නම් අඩු කරනවාද කියන එක. අයි බලමු මේකේ වාක්‍ය කීපයක්. Just before the milk comes to the boil, turn down the heat.
කිරි ඉතිරෙන්න කලින් රස්නේ අඩු කරන්න. Turn down the heat. Turn down කියලා ඔතන අදහස් කරන්නේ රස්නේ අඩු කරන්නවා. අඩු කරන්න කියන එක තමයි ඔතන per turn down කියන phrasal verb එකෙන් meaning එක වෙන්නේ. Turn down the heat. රස්නේ අඩු කරන්න. Just before the milk comes to the boil. කිරි ඉතිරෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි. Just before ඊට කලින් රස්නේ අඩු කරන්න. Please turn down the gas. Gas එක අඩු කරන්න. ඒ කියන්නේ gas cooker ප්‍රමාණය අඩු කරන්න. Please turn down the gas. එතන යමක් අඩු කිරීම කියන එක තමයි මේ turn down කියන phrasal verb එකේ meaning එක වෙන්නේ. අපි බලමු ඒකේ තවත් වාක්‍ය කීපයක්. Would you turn down your radio a little? වඩ පුළුවන් ද වාගේ රේඩියෝ එකේ ශබ්ද පොඩ්ඩක් අඩු කරන්න. Would you turn down your radio a little? වරපුලන්ද වගේ රේඩියෝ එකේ සද්ද ටික අඩු කරන්න. එතන යම්කිසි රික්වෙස්ට් එකක් කරනකොට වරපුලන් මේ වාක්‍ය would you කියන එකෙන් පටන් ගන්නවා. Would you turn down your radio a little? Would you come for the party tonight? ඔයා අද රාත්‍රින පාටි එකට එනවද? එන්න පුළුවන්ද? යම්කිසි රික්වෙස්ට් එකක් කරද්දී තමයි අපි මේ would you කියන එක අපි භාවිත කරන්නේ. Would you lend me your pen? වරපුලන්ද වගේ පෑන මට දෙන්න. අනිත් වගේ යම් කිසි රික්වෙස්ට් එකක් කරනකොට would you කියන එකෙන් ඔයාට වාක්‍ය පටන් ගන්න පුළුවන්. අය බලමු මේකේ තවත් උදාහරණයක්. Could you please turn down the ringing volume on your mobile phone? වාගේ mobile phone එකේ ringing volume එක වාර පුළුවන් ද අඩු කරන්න. එතන turn down කියන phrasal verb එක මෙතන භාවිත කරලා තියෙනවා අඩු කරනවා කියන තේරුම. Could you please turn down the ringing volume on your mobile phone? වාගේ mobile phone එකේ ringing volume එක වාට අඩු කරන්න පුළුවන්. එහෙනම් මේ turn down කියන phrasal verb එක ප්‍රතික්ෂේප කරනවා කියන තේරුමෙන් භාවිත කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි අඩු කරනවා කියන meaning එකෙන් use කරන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න මේ turn down කියන phrasal verb එක අපි භාවිත කරන්නේ යමක් ප්‍රතික්ෂේප කරනවා එහෙම නැත්නම් අඩු කරනවා කියලා කියන්නේ. එහෙනම් මෙවැනිම තවත් පාඩමකින් ඔබව හමු වෙනතුරු මාබෙන් සමගන්නවා. Bye for now.